අලුත් අප්ඩේට් එකක් ලබා දෙන්න ඕනේ. අද 2021 ඔක්තෝබර් මාසෙ. 2021 ඔක්තෝබර් එකට රට බොහෝ විට නිරෝල් තත්ත්වයකට පත් වෙමින් ළමයි හුඟක් ලැඩලා ඉන්නවා. තමන්ගේ අනාගත අභිවෘද්ධිය සඳහා වැඩ කරන රට පිළිබඳ කියලා හිතන්න. විදේශ අධ්‍යාපනයට යන අය සඳහා තමයි මේ වැඩසටහන මම කරන්නේ. මේක සමහර කාලකට අදට ऑस्ट्रेलियन बॉर्डर एक अर्ना दिन या खारी टकिया ने ना नमूत लांग दे अरे के लो बाला बोर्ड तो थी ना न्यूजीलैंड ऑस्ट्रेलिया आ मैं उनके डे यूके वाले टापे टे है क्या बाती ना अभी सबमिट करा लांग दिन माप बाला बोर्ड तो ये ना मैं देदास विसी देखे बने के टे मैं थाप्ते मैं අපේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන අයට ඉතා දෙන දැඩි අවවාදයක් තියෙනවා. ඔබ මොන ඒජන්ට් ගේ මොන කාර්යයක් ඇප්ලයි කරත් ඔබ මෙන්න මේ ගැන සැලකිලිමත් වන්න. ඔබට කවුරු හරි කෙනෙක් පවසන්නේ එක්ක ඉන්ටර්නෙට් එකේ තියෙන අන්තර්ජාලයේ තියෙන වීසා නීති හා පිළ. ඒ වගේම සමහර ඒජන්ට් කෙනෙක් ඔබට උපදෙස් දෙන්න පුළුවන් ඔහුගේ පහුගිය අවුරුදු වල තිබිච්ච අත්දැකීම් එක්ක. හැබැයි ඔබ මතක තබා ගන්න 2022 කියන්නේ ඒ තියෙන ප්‍රශ්න වලට වඩා ඉතා බැරෑරුම් තත්ත්වයක් ඇති කරන කාල පරිච්ඡේදයක්. මොකද මේ වෙලාවේ අපේ රටේ විශාල ප්‍රමාණයක් ඇප්ලයි කරන්න හිතාගෙන ඉන්නවා විදේශ රටවල විදේශ රටවල අධ්‍යාපනය සඳහා. හැබැයි ඔබ මතක තියාගන්න සමහරක් අන්තර්ජාලයේ තිබ්බට IELTS පහම රයි ෆයිනෑන්ෂල් මිත් අවුරුද්දක ලිවිං කෝස්ට් එක අවුරුද්ද කෝස් ෆී එක කියලා මේ මේ තියෙන ක්වොලිෆිකේෂන් බොහෝ විට ප්‍රායෝගික වෙනස් වෙන්න පුළුවන් මම මේක ඔබට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ ඔබ හිතනවාට වඩා 2022 සෑම රටකම වීසා රිජෙක් වෙන තියෙන අවස්ථාව වැඩි මොකද හේතුව බොහෝ දෙනෙක් මේ කාල සීමාවේදී වීසා ඇප්ලයි කරන ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් ගොඩක් වැඩි වෙනවා මොකද අවුරුදු දෙක තුනක හිටක් බලාගෙන යන හිටපු කට්ටිය ඔක්කොම ලබන අවුරුද්දේ වීසා ආවේදන කරනවා එතකට එම්බසියකට මම හිතන විදියට විශාල වශයෙන් ෆයිල් ගොඩ ගැසීමක් සිදු වෙනවා මේ ගොඩ ගැසීම නිසා ඒ ෆයිල් ප්‍රමාණය වැඩි වෙන නිසා ඔවුන්ට දෙන්න තියෙන වීසා ප්‍රමාණය කොහොමත් ඔවුන් කරන්නේ මේ කොවිඩ් තරම් කොවිඩ් ප්‍රශ්නේ නිසා වීසා සාමාන්‍යයෙන් ටික ටික නිකුත් කරන්න ප්‍රමාණය අඩු කරන්න මොකද ඔවුන්ට සෞඛ්‍ය සේවා හා අනිකුත් පහසුකම් යටතල පහසුකම් ඔවුන්ට දෙන්න පුළුවන් අවස්ථාව අඩුයි ඒකින්ද ඔවුන් ගන්න බලාපොරොත්තු වෙන්නේ ටිකයි හැබැයි අපෙන් අයිල්ලුම් කරන ප්‍රමාණය වැඩි ඒකින්ද ඔබ 2021 වගේ 2022 දී ඇප්ලයි කරන බලාපොරොත්තු වෙනවා නම් ඔබ ඔවුන්ගේ අවශ්‍යක ඔවුන් ඊළඟ ප්‍රධාන ක්වොලිෆිකේෂන් තුන ඔබගේ වයසට සරලන ඇකඩමික් පසුබිම බොහෝ විට හරියට සපයන මේදී ඔබ ඕලෙවල් රිසර්ච් වලින් එලෙවල් රිසර්ච් වලින් ඔබ නැත්තම් ඩිප්ලෝමා එකක් හොරි මොනාද කරලා තියෙන පාඨමාලාවල උසස් ක්වොලිෆිකේෂන් එකක් තිබිය යුතු ඒක වෙන්දට වඩා හොඳටම තිබිය යුතු කියන එකයි මගේ මේ අදහස ප්‍රමාණ්‍ය ඔබගේ ඉංග්‍රීසි නිපුණතාවය පරිමාකාරයෙන් බලන්න. ඒ කියන්නේ ඔබ හිතන් ඉන්නවා නම් අන්තර්ජාලයේ IELTS පහම අරන් යනවා කියලා. ඒ ඉල්ලපු ප්‍රමාණය අතර තියෙනවා නම් IELTS 7 කියන කට්ටිය ඔවුන්ට තමයි වීසා ලබා දෙන්නේ. ඔවුන් ඒ උසස් ක්වොලිෆිකේෂන් එකක් ලැබෙන්න පුළුවන්. මොකද ඔහුගේ IELTS සංඛ්‍යාව හොඳයි. හැබැයි ඒ IELTS 7 ගත්ත අතර ඔබ IELTS පහම අරක් වූ 6ක් ගත්තම ඔබගේ එක ඒ ඔවුන්ට සාපේක්ෂව ඔබගේ ඇප්ලිකේෂන් එක දුර්වලයි. ඒ වගේම බොහෝ දෙනෙක් ඔබ අවුරුද්දකට ලිවිං කෝස්ට් එක පෙන්නනවා අවුරුද්දක කෝස් ෆී එක පෙන්නනවා ඔබ අමාරුවෙන් සල්ලි ටික එකතු කරලා පෙන්නුවාට සමහරක් පුද්ගලයෝ හැකියාව තියෙනවා නම් ඔවුන්ගේ ඊට වඩා වැඩි මුදලක් පෙන්නලා තියෙනවා නම් වීසා ඔෆිසර්ට තීරු ගන්න පුළුවන් මෙන්න මෙයාට ගොඩක් මුදල් තියෙනවා කියලා හැබැයි වීසා ඔෆිසර්ට කිසිම නීතියක් නැහැ එම්බසියකට දානකට ඔවුන් දාන්නේ අපිට අවම මුදල් ප්‍රමාණය ගැන අහලා විතරයි අපිට උපරිම මුදල් පෙන්නකෝයි ඉන්නව නම් ඔවුන්ට ඔවුන්ගේ කැපැසිටි වැඩි නම් ඔවුන්ටත් අවස්ථාව යන්න පුළුවන් ඇකඩමික් පැත්තෙන් ෆයිනෑන්ෂියල් පැත්තෙන්
IELTS හෝ ඉංග්‍රීසි ක්වොලිෆිකේෂන් එකක් පැත්තේ ඔහෙම ක්වොලිෆිකේෂන් තියෙන අයට මෙවර වීසා ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම ඔබගේ ෆයිල් එකේදී මුදල් ප්‍රමාණයට තනි ස්ටුඩන්ට් කෙනෙක් යනකට ඔහුට විතරයි වීසා එකක් දෙන්න වෙන්නේ. ඔවුන් ලබා දෙන්නේ ඕනම රටක සීමිත වීසා සංඛ්‍යාවක් පමණයි. ඇප්ලයි කරන සියලු දෙනාටම වීසා ලබා දෙන්නේ නැහැ කිසි ඕනම රටක්. දෙක තුනක එකතු වෙලා එකම ට්‍රැෆික් එකක් මේ ස්ටුඩන්ට් වීසා වල ලොකු ට්‍රැෆික් එකක් ඇති වෙනවා. මේ ට්‍රැෆික් එකේදී හොඳම ෆයිල්ස් ටික විතරක් තේරෙන නිසා මෙතනදී ඔබගේ ෆයිල් එක යන්තම් සපුරනවා නම් ඔබට වීසා එකක් රිජෙක්ට් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. අධ්‍යාපන ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා, IELTS තියෙනවා, ඔබට ෆයිනෑන්ෂල් තියෙනවා. හැබැයි ඔබ මතක තියාගන්න මේ ක්වොලිෆිකේෂන් තුනේ ඉහළම සුදුසුකම් තියෙන අයට වීසා ලබා ගන්න පුළුවන්. හැබැයි ෆැමිලි එකකට වඩා තනියෙන් ඇප්ලයි කරන කෙනෙකුට වීසා ලබා ගැනීම හැකියාව තියෙනවා. මාට කියන්න හදන්නේ ලංකාවේ ඉදිරි 2020 කියන්නේ බොහෝ දෙනෙක්ගේ වීසා වැඩිපුර සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වෙන කාල සීමාවක්. ඔබගේ වීසා ප්‍රතික්ෂේප වීමට වඩා ඔබ ආර්ථික වශයෙන් කොටක් දුර්වලතාවයකට මේ වීසා ප්‍රතික්ෂේප වීම නිසා ඔබට බලපාන්න පුළුවන්. ඒක නිසා මට ඔබට කියන්න තියෙන දේ තමයි ඔබගේ මුදල් ගොඩක් නාස්ති වෙන්න පුළුවන්. ඔබගේ ජීවිතේ ගොඩක් වෙලාවට ලොකු දුෂ්කර පරිච්ඡේදයක් හෝ බලාපොරොත්තු සුන්වෙච්ච තත්ත්වකට ඔබ පත් වෙන්න පුළුවන්. ඒකෙන් ඔබගේ ෆයිල් එක ගැන ඔබට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඔබගේ ඉංග්‍රීසි නොලෙජ් එක ඔබ කවුරු හරි ඒජන්ට් කෙනෙක් කවුරු කොලෙජ් යුනිවර්සිටි එකක් වුණ මට අපිට IELTS 5 වාරයි නැත්නම් 6 වුණ කියලා ඔබ එතන සෑහීමකට පත් වෙන්න එපා. ඒ යුනිවර්සිටි එක හෝ කොලෙජ් එකේ අවශ්‍යතාවය. හැබැයි ඔබ එම්බසි කිව්වී සම්මතිය ලබා ගන්න ඔබගේ ක්වොලිෆිකේෂන් ඔබ අනිවාර්යයෙන් වැඩි කරගන්න. ඒකින් තමයි මම ඔබට කියන්නේ ඔබ ඉංග්‍රීසි ඔබගේ හැකියාව උපරිමාකාරයෙන් පෙන්වන්න. ඒ වගේම ඔබට ෆයිනෑන්ෂල් හැකියාව ඔබට පුළුවන් නම් ඔබ යන අවුරුදු දෙක තුනේම ෆයිනෑන්ෂල් ගෙවන්නේ මෙන්න මෙච්චර මුදලක් තියෙනවා ඊළඟ අවුරුදු වල මම ගෙවන්නේ මෙහෙමයි කියන එක විතර කතා කරන්න. එතකොට ඔබගේ ෆයිල් එක ශක්තිමත් වෙනවා. ඔබ අවුරුදු 3කට යනවා අවුරුදු 3කේ මම සල්ලි ගෙවන්න මෙන්න මේ ක්‍රමයට මම සල්ලි ගෙවන්න බලාපොරොත්තු වෙනවා කියලා අඩමාණේ chart එකක් ගන්නවා. එතකොට ඔබගෙන ශක්තිමත් ෆයිල් එකක් කරගන්න පුළුවන් මේ ෆයිල් එක. මෙතනදී ඔබගේ ෆැමිලි එකක් කියවෙලා යනවා. මම දැකලා තියෙනවා මගේ කවුරුත් ගොඩක් දෙනෙක් කියනවා සමහර කලාට මුළු දරු පවුලම ගන්න හිතාගෙන ඉන්නවා එක ස්ටුඩන්ට් කෙනෙක්ගේ වීසා එකට. එයාට අවුරුද්දකට සල්ලි පෙන්නනවා අවුරුද්දට ලිවිං කෝස්ට් එක පෙන්නනවා. හැබැයි මම කියන්නේ ඒ වගේ ෆයිල්ස් වලට ගොඩක් වෙලාවට අවස්ථාව අඩු වෙන්න පුළුවන්. ඒක මට මම කියන අනාවැකියක් තමයි. ඒක මගේ අවුරුදු 15 විතර අත්දැකීම් තියෙනවා. මම දැකලා තියෙනවා. මම 2008 2009 2010 කියන අවුරුදු වල මම ස්ටුඩන්ට් වීසා වල වැඩ කරපු කෙනෙක්. ඒක නිසා මම දන්නවා රටවල් වෙනස් වෙනකොට මොනවාද ඉබලගේ අරමුණු කියන එක. මට ඕනේ මේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් මේ ස්ටුඩන්ට් වීසා එක ගන්න ගොඩක්කල් මහන්සියලා ඔවුන්ගේ කාලය ශ්‍රමය මුදල් අපත යන්න පුළුවන්. ඒකින්ද ඔබට මෙබෙනේ අවදානමක් තිබෙනවා කියන එක. ඔබ දන්නවද ඔබ හිතුවට කැනඩා වල වීසා අපිට ලබා දෙන්නේ යම් ප්‍රතිශතයක් පමණයි. ඔබ මේ වෙනකොට මම හිතනවා කැනඩා සඳහා අති විශාල ෆයිල් ප්‍රමාණයක් ගොමු වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් 2019 අවුරුද්දේ ඔවුන්ට ලැබිච්ච ෆයිනලින් යම් කිසි ප්‍රතිශතයක් පමණ වීසා නිකුත් කරේ. ඒක හින්දා හොඳම ක්වොලිෆිකේෂන් තියෙන අයට වීසා නිකුත් වෙන්න පුළුවන්. ඔබ හිතන්න එපා යුනිවර්සිටි එකේ කියන ගාස්තුව යුනිවර්සිටි එකේ කියන මුදල් ප්‍රමාණය ලිවිං කෝස්ට් එක අවුරුද්දයි කෝස්ට් ෆී එක අවුරුද්දයි ඒක පෙන්වන පළියට මේ මොකද එම්බසි ඉන්න වීසා ඔෆිස් එකේ නෙට් ඕන තරම් නිදහස තියෙනවා නිවැරදිව ෆයිල් එකක් තෝරගන්න. ඔවුන්ට හැකියාව තියෙනවා. ඔවුන්ට ඕන තරම් ෆයිල්ස් තියෙනවා. ඒ ෆයිල්ස් වල ඔවුන් සම්මුතියකට උපරිම කෝස් ෆී එක ගෙවන්න පුළුවන් අය, උපරිම IELTS තියෙන අය, උපරිම ඇකඩමික් පරිසරයක් තියෙන අය. සමහර කලාට ඩිපෙන්ඩ් වීසා ඔවුන් වලට ඔවුන් අනුමත කරනවා නම් ඒ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒකෙන් තමයි මම ඔබට කියන්නේ ඔබ ලොකු අවධානමක් ඇතුව තමයි වීසා සඳහා ඇඳුම් කරනවා නම් ඇඳුම් කරන්නේ. ඒකෙන් හින්දා බොහොම පරිස්සමින් කරන්න බෝඩර්ස් හොයි ඕපන් වුණත් ඕන් බලන්නේ ඔවුන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂිතව යන්න පුළුවන්. මේ වෙනකට බොහෝ යුනිවර්සිටි ඇත්තටම වැඩ කරන්නේ බොහොම අඩුවේ. මොකද ඔවුන්ගේ ස්ටාෆ් අඩු කරලා තියෙන්නේ. ඒකෙන් ඔවුන් අර පෙර පරිදිම
ඔවුන් පාඨමාලාවට ගන්න බලාපොරොත්තුවක් නැහැ. ඔවුන් සීමිත ඔෆර්ස් සංඛ්‍යාවක් විතරයි නිකුත් කරන්නේ. ඔෆර්ස් නිකුත් කරත් ඔවුන්ට සමහරක් වෙලාවට ඒ පාඨමාලාව කරගෙන යාම සම්බන්ධ යාමක් ගැටලු වෙන්න පුළුවන්. ඒක හින්දා ඔබ තෝරගන්න සමහර කාලයකට හොඳම යුනිවර්සිටි එකක් හොඳ රිපියුටේෂන් එකක් තියෙන යුනිවර්සිටි එකක් කොලෙජ් එකක් තෝරගන්න ඒ වලට සමහර කාලයකට උන් අවස්ථාව ලබා දෙන එක කරන්න පුළුවන් ඒ කියන්නේ හොඳම යුනිවර්සිටි එකකට තියෙන එක දැන් අපි හිතමු සාමාන්‍ය යුනිවර්සිටි එකේ තත්ත්වය ක්වොලිටි එක හොඳ නම් ඒක රිපියුටේෂන් එක හොඳ නම් අතීතයේ දෙනවා නම් මේ සබ්ජෙක්ට් එකට ගන්න පුළුවන් මේකට වඩා මේ යුනිවර්සිටි හොඳයි කියලා. අර එතකොට සම්මත කියලා ගන්න අඩුවෙන් ඇප්ලයි කර මිල හොඳලා අඩුවෙන් අපේ ඇප්ලයි කරපු ඒවට සම්මත වීසා ලැබීමේ සම්භාවිතාවක් ඇති වෙන්න පුළුවන්. කොහොම වුණත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් මේ වෙලාවේ දුෂ්කර කාලය ගත කරන්නේ මම ඔබට කියන්නේ ඔබගේ ෆයිල් එක දාන්න පෙර හොඳින් සලකා බලන්න. මොකද ලොකු අවධානමක් තියෙනවා ඉදිරියේදී වීසා ආයතන කිරීමේදී. මොකද හිකාක් වෙලාවට ඔන්න කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක ඒ යුනිවර්සිටි සමහරක් ඒවා වැඩ කරන්න තියෙන අවස්ථාව අඩුවෙන් පාවිච්චි කරන නිසා අපිට වීසා අඩුවෙන් ලැබෙන්න තියෙන අවස්ථාව නිසා ඔබගේ ජීවිතයේ අසාර්ථක වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. හැබැයි මම කැනඩා සඳහා ඇප්ලයි කරන සිසුන් සඳහා මම යෝජනාවක් කරන්නේ ඔබ සමහරක් කාලවලට කැනේඩියන් ස්ටුඩන්ට් වීසා එකක් සඳහා අතිශාල මුදලක් ඔබ වැය කරනවා. ඔබට පුළුවන්කමක් තියෙනවා එම මුදලෙන් ලංකාවේ ඉඳලා ඔබගේ ඩිග්‍රිය කම්ප්ලීට් කරලා ඔබගේ ඉංග්‍රීසි අධ්‍යාපනය නැත්නම් ප්‍රංශ අධ්‍යාපනය හදාරලා ස්ථිර පදිංචියටම ඇප්ලයි කරන්න පුළුවන් ඒට සමාන මුදලක් ලංකාවේ ඉඳලා ගන්න කරු. ඉතින් වෙනත් ඔපොචුනිටි ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබ වීසා ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන සිටිනවා නම් බොහොම පරිස්සමෙන් කරන්න. මොකද ඒකේ ලොකුම රිස්ක් එකක් තියෙනවා ට්‍රැෆික් එක වැඩි අවස්ථාව අඩුයි. ඒක හින්දා ඔබගේ අවම ක්වොලිෆිකේෂන් වලට වීසා ලබා ගැනීමේ හැකියාවක් නැති වෙන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු නොවිච ආකාරයෙන් ඔබගේ වීසා ප්‍රතික්ෂේප වෙන්න තියෙන අවස්ථාව වැඩි කියන එක මට ඔබට කියන්න සිද්ධ වෙනවා.